හරි හිතා එහෙනම් අපි වැඩ පටන් ගමු නේද හැමෝටම ආයුබෝවන් පුතේ ආයුබෝවන් ආයුබෝවන් එතකොට අපි මුලින්ම බලමු අපේ වැඩේ පුතේ මම අම්මේ ප්‍රශ්න පත්‍රයක් ඔයාලට එව්වා මේ ප්‍රශ්න පත්‍රයක් නෑ එව්වා ඒවා මං හිතන්නේ ලියා ගන්නවත් පුළුවන් වෙන්නේ සමහරට මොකද අපේ පැත්ත වහලා කමන්නේ ඉතින් අපි ওই වැඩ ටික කරයි යන්නේ එතකොට පුතේ අපි පොඩ්ඩක් බලමුකෝ प्रश्न पत्र मम दुनिपुत अभी बलम ओके लेसी गणति हदन पूर्वांक नुते मित्र अरे गणन टीका कहते पुते होगी अभी बालम मामा ऑनलाइन टेस्ट है कुछ लेस्टी कर लेती है ना पुते वाला टे इतने कोटे अभी है ना बोला बालाग ने अमु को हम ऐसे कराने किया ला अभी तो किया ना पुते में के प्रश्न अंक एक का देखा तू ना किया ना प्रश्न अंक एक देख तुन यान प्रश्न सदहा कोटूट आदेश कर संख्या मनोवाद किला मंग वेड़े पटांगण को हरे इतकोट मे के पुते मेम अब मेतन किएनवा मे अतुले तीन कम वेदगत्नी पुते එතකොට දැන් අපි බලමු මේ කියන එක මේ දැන් මේ අපිට ඔන්න හදලා පෙන්නනවා පුතේ අපේ අසල්ලා අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා පළවෙනියට මෙන්න මෙහෙම කරානම් හරි මම කියලා දෙන්නම්කෝ ඊට පස්සේ රංගල කරන්න පුළුවන් 10 ධන මෙතන තියෙනවා 48 ඉන්න 20 සමානයි 38. ඉතින් අපි බලනවා පුතේ මේ කොටුව ඇතුලේ මේක අඩු කළාම මොකද වෙන්නේ කියලා. 48 න් 20ක් අපි අඩු කරලා බලනවා. 8යි 2යි 28 නේ එන්නේ. එහෙනම් ඔයාලා බලන්න ඕනේ මම දීලා තියෙන උත්තර වලින් 28 එන්නේ මොකේද කියලා බලුවා නම් හරි. ඒක හරිම ලේසි වැඩ. එතකොට මම දීලා තියෙන එකෙන් පුතේ 28 එන්නේ පුතේ මෙන්න මේකනේ 7වරක් 4 28 ඒ කියන්නේ දෙවෙනි උත්තරේ තමයි හරියන්නේ පළවෙනි එකට හරියන්නේ පුතේ දෙවෙනි පිළිතුර හරිද ඊට පස්සේ අපි බලනවා පුතේ දෙවෙනි ප්‍රශ්නේ හායි අපි බලමුද දෙවෙනි ප්‍රශ්නේ කොහොමද වෙන්නේ කියලා
දෙවෙනි ප්‍රශ්නේ අපිට කියනවා මෙහෙම. ඔන්න දන්නේ නැති අයට මේක නැත්තම් හරි ලේසි වැඩක්. දෙවෙනි එකේ අපිට කියනවා හත වැඩි කිරීම පහ පින 16 ඒ ටික තමයි හදා ගන්න ඕන. අඩු ද එකතු කිරීම 41 සමානයි 60යි පුතේ. එතකොට මේකට හදාගමු. 7 5 35යි පුතේ. 35ෙන් 16ක් අඩු කරන්නයි ඕනේ. 15ෙන් 6ක් ගියාම 9යි. එතන දැන් 2යිනේ. 2ෙන් 1ක් ගියාම 1යි. එහෙනම් උත්තරේ පුතේ 19ක් කියන එක තමයි තෝරන්න ඕනේ. එතකොට 19ක් කියන එකට තියෙන්නේ පළවෙනි උත්තරේ. පළවෙනි උත්තරේ තමයි 19ක් කියන එකට තියෙන්නේ. එතකොට ඒ කියන්නේ පළවෙනි පිළිතුර තමයි මේකට හරියන්නේ. 20ෙන් 1ක් අඩු කළාම 19. හරි. මම ඔයාලට කියන්න දෙන්න තව චුට්ටකින්. පළවෙනි උත්තරේ කියලා අපිට උත්තරේ වෙනවත් එක්කයි මෙතන පොඩි දෙනේ ඉතාලම හොඳයි 20ෙන් 1ක් ගියාම් පුතේ 19 තියෙන උත්තරය අපිට ආවනම් හරි මේකනේ ඊළඟට අනිත් එක නම් මේක නිකම්ම බලන්න පුළුවන් ඒකයි මම මෙතනටම ආවේ එතන මේකේ මේ දෙන්න සුළු කරාම් පුතේ 8 10 80යිනේ එහෙනම් 80 වෙන එක තමයි තෝරන්න ඕනේ අපි 80 එන්නේ පුතේ මෙන්න මේ 3 වෙනි උත්තරේ නේද 80 එන්නේ 3 වෙනි උත්තරේ ඒ කියන්නේ 100 අඩු කිරීම 20 කියන 3 වෙනි උත්තරේ 3 වෙනි ගානට 3 වෙනි පිළිතුර තමයි හරියන්නේ හරි එහෙනම් දැන් අපි බලමු පුතේ ඊළඟ ප්‍රශ්නේ කොහොමද කියලා හරි එතකොට ඊළඟ ප්‍රශ්නේ අපි ගත්තොත් අපිට කියනවා ඒකෙන් 4 5 6 කියන ඔක්කොටම උත්තර ලියන්න. රයිට්. අපි බලමු දැන් අපේ දන්න කියන කට්ටිය. එතකොට දැන් මේකේ 4 5 6 උත්තර ලියපු අය ඉන්නවා පුතේ. අපි තින් ප්‍රශ්න පත්‍රේ ලියාගෙන තමයි අපි අසල්ය කරලා තියෙන්නේ පේනවනේ. දැන් මට පේනවා තව කට්ටිය කරලා තියෙනවා. දැන් හැමෝටම එකපාර පෙන්වන්න බැරි හින්දා අපි මෙහෙම කරමු. රයිට්. එතකොට පේන අයට පෙනේනේ. මගේ රෙකෝඩින් එකේ බලන්න පුළුවන්. පුතේ දිනෙත් එහෙම මට පෙන්වයි. ගයින්දි පෙන්නලා තියෙනවා. හරි ගොඩ දෙනෙක් ඉන්නවා පුතේ පෙන්නලා තියෙනවා. නම් කියන්නත් බැරි තරම් ඉන්නවා කට්ටිය. ශායිතා හොඳයි පුතේ. ඔන්න මම ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඔයාලා පෙන්නකොට දැන් ඔයාලට පේන්නේ නැති වුණාට ඔයාලා රෙකෝඩින් එකේදී පෙනේවි. බැලුවා මේක ආයිසරයක්. හරි. හරි. දැන් බලමු අපි මේකට උත්තරේ කියන්න පුළුවන් කාටද කියලා. උත්තරේ කියන්න පුළුවන් කෙනෙක් මට පොඩ්ඩක් අත ඉස්සුවොත්. දසුන් අත උස්සලා තිනවා. හරි පුතේ. දසුන් ඔයාලට පුළුවන් පුතේ කියන්න. ප්‍රශ්නාත්තර ලකුණ තියෙන එක වගේම පැලියක් තියෙනවා
ඒ පෙලියට ඉස්සරහින් ඒ දෙකයි b නේද මෙතන ඒ දෙකයි b ඒ දෙකයි b ආ ඔව් හරි නෑ ඒක නෙමෙයි මේක නේ පුතේ ඔව් ආ ඔව් හරි හරි පුතේ එතකොට ඒකේ විදියට ගත්තොත් එහෙම 19 එන්න ඕනේ නේ පුතේ ඔව් right හරි හොඳයි එහෙනම් අපි බලමු පුතේ හරි ඒ යාළුවා කියන එකත් එක්ක අපි බලමු කොහොමද කියලා දැන් වා කිව් එක හරියටම හරි පුතේ හරි සරලවම අපිට ගන්න පුළුවන් හොයන්නෙම නැතුව මොකද මෙතන තියෙන්නේ මේ පේලියේ තියෙන්නේ පුතේ A අකුරු 2යි BC නේ තියෙන්නේ A අකුරු 2යි BC එතකොට ඔය වගේම පේලියක් තව අපිට තියෙනවා A අකුරු 2කුයි BC තියෙන පේලියක් මෙන්න මෙතන මේක එතකොට පුතේ දැන් A අකුරු 2කුයි BC 19යි නු පුතේ මේක එහෙනම් ඉතින් මේ ප්‍රශ්නාර්ථ ලකුණටත් එන්න ඕනි 19 තමයි නේද කරදරයක්ම නැතුව උත්තරේ ගන්න පුළුවන් අපිට අයි මුකුත් හදන්න නැතුව ගන්න පුළුවන් 19 කියලා නේද එතකොට පුතේ 4 වෙනි උත්තරේට 4 වෙනි එකේ එන්න ඕනේ උත්තරය 19යි කියලා very good ඈ හොඳයි ඊළඟට බලමු මොකද්ද මේ කියන්නේ කියන්නේ ආ ඒ වල අගේ වන්නේ අයි ඒ වල අගේ පුතේ අපේ කට්ටිය ඉස්සල්ලත් මට ඒ වලාගේ කීයද කියලා ඌවා පුතේ දැන් ඒ වලාගේ ගන්න විදිය ගැන කතා කළා අපි තව කෙනෙකුට අවස්ථාවක් දෙමු මට තප්පරයක් දෙන්න නෝ ඔයාලගේ බන්තිමේ තිබ්බ එක ෆොටෝ එකක් ගැහුවා ඒක හරි එහෙනම් අපි බලමු අවස්ථාවක් දෙන්න පුතේ මොකද ඉෂ්මි නේ පුතේ අද දෙක මුස්සුවේ අපේ හරි කියන්න පුතේ ඒ වෙලාවගේ සර් 4යි ඒ වෙලාවගේ 4යි right very good හොඳයි එහෙනම් ඔන්න මම පැහැදිලි කරනවා පුතේ ඒක දැන් මෙහෙම එකක් මේ තියෙන්නේ පුතේ මෙතන අපිට හරිම ලේසියෙන් ගන්න පුළුවන් මේ b ටික එකව කළාම අපේ ඉස්සෙල්ලා පුතා කිව්වා වගේ 20ක් ඇවිල්ලා තියෙනවා. ඒතර b අකුරු මෙතන තියෙනවා 1 2 3 4. එතකොට එහෙමනම් ඉතින් 20ක් නේ තියෙන්නේ නේද? 20 4ෙන් බෙදුවාම අපිට එනවා 5ක් කියලා. එතකොට b කියන අකුරේ උත්තරේ එන්නේ 5යි පුතේ. b 5යි. එතකොට මෙයා 5යි ඊළඟට මෙයා 5යි මෙයා 5යි. එතන 5යි 10යි 15යි 19 හැදෙන්න පුතේ තව 4ක් අඩුයි. එහෙනම් A ට එන්න ඕනේ පුතේ 4යි. අපි දැන් B සමානයි 5යි කියලා හොයාගත්තා. A සමානයි 4යි කියලා හොයාගත්තා. එතකොට A සමානයි 4 තියෙන උත්තරේ මේකේ තියෙන්නේ 3 වෙනි උත්තරේ නේද? එතකොට පස්වෙනි එකේ උත්තරේ වෙන්න ඕනේ 3 වෙනි පිළිතුර. 3 වෙනි පිළිතුර තමයි වෙන්න ඕනේ. right. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහනවා පුතේ b ගුණ කිරීම c ගුණ කිරීම a වලාගේ වන්නේ. විකාරය හරි අහලා ඉමු ඔක්කොටම ඉස්සෙල්ල. හරි කියන බලන්න අසල්ල කියන බලන්න පුතේ. මුලින්ම ඒවට අදාළ ඉලක්කම් දා ගන්නවා b ට 5 c ට 6 a ට 4 පස්සරක් 6යි ඊට පස්සේ a න් උත්තරේට 4 4න් ගුණ කරනවා එතකොට එනවා 120ක් පිළිතුරු අංක 120යි 120යි හරි හොඳයි very good පුතේ එහෙනම් අපි අනිත් අයටත් ඔන්න මම ආයිසරයක් පැහැදිලි කරනවා දැන් අපි දැනට හොයාගෙන තියෙනවා a 4යි b 5යි කියලා පුතේ දැන් c වලාගේ චුට්ටක් හොයාගන්නනේ ඕන වෙන්නේ මං c වලාගේ හොයාගන්න පාවිච්චි කරනවා මේ පේලිය ඕන එක පාවිච්චි කළ හැකි මම මේ පේලිය පාවිච්චි කරා එතකොට අපි දන්නවා පුතේ b කියන්නේ 5යි a කියන්නේ 4යි ඒ අපි හොයාගත්තනේ දැන්
मेटिक एक्काउकलहाम दहा तुनाक केनो इतकोट दहा नामें उते दहा तुनाक अपी अडु कलोत हाय उत्तरे नम हायक किया इतकोट सी कियान्ने हायाई कियला अपी टेनो दें आपें अहान्ने पुते दाने अहान्ने बी वाला गया है सी वाला गया है ए वाला गया है गुना कर हम किए थे इन्हें किया या फिर गुना कर लगा था ना ने तो बी वाला डाबी डे पहाड़ कावा सी वाला डे हाया कावा ए वाला डे हाथरा कावा पासवारा हाया तिहाई तिहा नेवत्ते वैली करना वा हाथरे हाथरा वाला बिंदु आए हाथरा वाला तूना दोड़ा एक ऐसी ये विश्वा इतो कुछ एक ऐसी ये विश्वा की लगी आने पुते पाले बेनी पीली तुरता माए में ये हरियाणे उन्ना अभी हाय बेनी गाना थे दूर दाई ईलंगे टे अभी बालम पुते ईलंगे प्रश्ने पुते इससे लाए कि अभी उत्तरे किया निश्चल ला पेन लाए मम्मी कर पुते සමන් ළඟ ඇති මුදලෙන් දෙගුණයක් තාරක ළඟ මුදල් ඇති අතර අනුරාධ ළඟ ඇත්තේ සමන් ළඟ ඇති මුදලෙන් භාගයකි අනුරාධ ළඟ ඇති මුදල 275 නම් තාරක ළඟ ඇති මුදල සොයන්න කියලා කියනවා අපි බලමු තාරක ගාව දින මුදල කවුද ඉස්සෙල්ලා අපිට කියන්නේ කියලා ඊට පස්සේ මම ඔයාලට හදලා පෙන්නනවා අපි බලමු මේ පැත්තෙන් अमायाटे उन्हें मानते हैं माँ सर सामान लांगे ऐसे मुदले में देखूंगे आप बारत बारत कल ये ना वो तो सामान तो बोला देखा गाने वा अरे इधर पास से बारत तो दागना बोला हाथरा अरे इधर पास से अनुराग लांगे ऐसे मुदले සමන් ළඟ ඇති මුදල මෙන් භාගයක් යෝ. එතකොට අනුරාධට එක බෝලයක් දා ගන්නවා. හරි. ඊට පස්සේ මෙතන කියනවා අනුරාධ ළඟ ඇති මුදල 275ක් කියලා. ඔව්. එතකොට අනුරාධට දා ගන්නවා 275. හරි. ඊට පස්සේ ඒ වගේ දෙගුණයක් මේ සමන් ළඟ තියෙන්නේ. එතකොට 275 දෙකෙන් ගුණ කරලා සමන්ට දානවා. එසේ සමන් ළඟ මෙන් හතර ගුණයක් නේ. අනිත් එකනා ගා තියෙන 274 4න් ගුණ කරනවා හරි ඉතරේන්නේ සර් 550යි බාරත් ළඟ ඇති මුදල් 7 වෙනි එකට 550යි හරි 8 වෙනි එකට කියන්න පුළුවන් පුතේ වගාම කීයද කියලා උත්තරේ ඔයා හදලා නම් කිව්වේ නැත් අපි පස්සේ බලමු මේ හරි පස්සේ බලමු කේ කරන්නේ පුතේ හරි වෙරි ගුඩ් හොඳයි එනා ඔන්න මම දැන් පැහැදිලි කරන්න හදන්නේ හරි ගොඩ දෙනෙක් කියනවා මට කියන්න කියලා ළමයි කෙනෙකුට අවස්ථාව දෙන්නලු හරි අපි එනං අවස්ථාව දෙමු කවුද අපේ ගොඩ වෙලාවකින් ආන සවිත්ම ඔව් පුතේ ඒ තුන් තිදෙනාම ළඟ ඇති මුදලට तारक की मुदल एक दास एक सी आई ना सामान की मुदल रुपया अनुराध अनुराध गाव तीन देशीय हेत्त पहाने पुते
हरिकोटे සමන්තරක අනුරාධ ඔන්න බලන්නකෝ වැඩේ ඈ දැන් අපි අපහැදිලි අයට ආයෙ කියලා දෙන්න බෑ සමන්තරක අනුරාධ එතකොට ඉස්සල්ලාම් බලමුකෝ අනුරාධ ගාව 275ක් තියනවා කියලා කියන්නේ මම පොඩ්ඩක් ඒක ලියා ගන්නම්කෝ මෙයා ගාව 275ක් තියෙනවා සරි ඊළඟට කියනවා සමන් ළඟ ඇති මුදලෙන් දෙගුණයක් තාරක ළඟ මුදල් නැති අතර අමියාගේ ගාව තියනක වගේ දෙගුණයක් තාරක ගාව තියනවලු පුතේ අනුරාධ ළඟ ඇත්තේ සමන් ළඟ ඇති මුදලෙන් භාගයක් මෙයාගෙන් භාගයක් මෙතන තියෙන අර ඉස්සෙල් අපේ යාළුවෙක් කිව්වා වගේ මෙතන බෝල දෙකක් තියනවා කියලා හිතාගත්තොත් අපිට දැන් අහන්නේ මොකද්ද තාරක ගාව තියෙන මුදල කීයද අහන්නේ සමන් ළඟ ඇති මුදලෙන් දෙගුණයක් තාරක ගාව තියෙනවා අනුරාධ ළඟ තියෙන්නේ සමන් ළඟ ඇති මුදලෙන් භාගයක් මෙයාගෙන් භාගයක් හරි දැන් අපි මේ ඔක්කොම දාගෙන යමුකෝ එතකොට මෙයා ගාව තියෙන මුදල වෙන්නේ 275 2ක් එක්කෝ 275 2ක් එකතු කරන්න දෙවරක් පහ 10යි එකක් ඉතුරුයි දෙවරක් හත 14යි 1යි 15යි ආයිත් එකක් ඉතුරුයි දෙවරක් දෙක 4යි 1යි 5යි ආන්න මෙයා ගාව තියෙනවා 550 දැන් මෙයා ගාව තියෙන මුදල වගේ දෙගුණයක් තියෙනවලු මෙයා ගාව පුතේ 275 4ෙන් වැඩි කරත් හරි නැත්නම් ඉතින් 550 දෙකක් එකතු කළත් හරි දැන් මෙයා ගාව තියෙන මුදල වගේ දෙගුණයක් තියෙන්නේ පුතේ පහයි පහයි 10යි එකක් ඉතුරුයි පහයි පහයි 10යි එකයි 11යි එතකොට මෙතන තියෙන්න ඕනේ 1100යි ඔන්න මන් දැන් මුදල් ටික හෙව්වා පුතේ දැන් බලමුකෝ අපි මහන්නේ මොකද්ද කියලා හත් වෙනි එකේ මුලින්ම අහනවා තාරක ගාව තියෙන මුදල කීයද කියලා එතකොට දෙවෙනි පිළිතුර තමයි හරියන්න ඕනේ නේද 1100යි ඊළඟට අටවෙනි එකේ තිදෙනා ළඟම තියෙන මුදල තුන්දෙනා ගාව තියෙන එකනේ අපි ඉතින් එකතු කරමු නේද පුතේ ඕන එක මුලින් ලියන්න පුළුවන් නේ මම ලොකුම එක මුලින් ලියනවා ඊළඟට 550 ඊළඟට 275 5යි 7යි 5යි 12යි එකක් ඉතුරුයි 5යි 6යි 7යි 8යි 1යි 9යි 1යි රුපියල් 1925 ඒ කියන්නේ පුතේ 3 වෙනි පිළිතුර තමයි හරියන්නේ. ඉතාලම දැයියේ ඔන්න අපේ යාළුවෝ දෙන්නම හරි උත්තරේ මට කිව්වා පුතේ. ගොඩ දෙනෙකුට අවස්ථාව දී ගන්න බැරි හින්දායි මම එහෙම දුන්නේ. නැත්තම් ගොඩ වෙලාවක් යනවනේ. ෆයිට්. වෙරි ගුඩ් ඈ. ඊළඟට අපි බලමු ඊළඟට 9 වෙනි ගානේ උත්තරේ අපි බලමු කවුද ඒක කියන්නේ කියලා. බලන්න අත උස්සලා ඉන්න කට්ටිය. ගොඩ දෙනෙක් අත උස්සනවා. අපි දෙමු කෙලින්ම සමාධිට දෙමු බල. සමාධි කියන්න පුළුවන් තුතේ. සර්. ඒ
पेपर ए दान अरे ओन पुते पेपर ए हरि सर हतर हतर वरात देखा अटाई सर अटाई अटाई दास ए पैंते टटी का गान हमारू दत मंदर ने पुते ඒ පැත්තෙන් පොඩ අමාරුයි වගේ පුතේ අපි බලමු පොඩ්ඩක් අනිත් පැත්තකින් බලන්න ගම් බලන්න පුතේ නැත්තම් මං හිතන්නේ චූට්ටක් ඒ පැත්තෙන් නම් අමාරුයි කියලා තමයි මට හිතෙන්නේ මේක හදාගන්න පුතේ අපි බලමු කොහොමද කියලා අනිත් පැත්තකින් හදාගන්න මං පොඩි උදව්වක් නෑ උදව්ව දෙන්න කලින් අපි බලමු අපේ යාළුවන්ට පුළුවන්ද කියලා නේ සමහරට පුළුවන් ඇති හරි බලමු මෙන්න අපි දෙමු විදුරට හරි විදුර මයික් එක ඕන් කරන්න සර් 8 වරක් 4න් බලනවා ආ හරි කියන්න ඒ හරි පුතේ हरी हरी वाह हरी क्या गने ना किया न बना इप्पस से तो देखे हम वैडी करना और चीज देखा ही एक बेदना वाह आ बेदना बेदना हरी इतना को दास है ना सर हरी बुते तो नौ बारा खतरा ओ तीसरा है तीसरा है एक का हाई एम बेदुआ में हाई है ना हरी उत्तरे तीस देख देखे बेदुआम दास एक इलाट ए विद्यट मे दो नाम खतर तीसाय हाएं बेदन हाया मेके मे दिन गुणकलाम अटवरप्पा हतलिहाय हतलिहते हतरे बेदन हतरे बेदुआम दहायाबेन अन्न हर इतकोट නමවෙනි එකේ පිළිතුර වෙන්නේ 10. ඒ කියන්නේ පළවෙනි උත්තරේ තිබ්බනම් හරි නේද? නමවෙනි එකේ පළවෙනි පිළිතුර තමයි මේකට හරියන්නේ. Right. ඊළඟට පුතේ අපි බලමු ඊළඟ ගාන. මයික් කෙනෙකුට දුන්නේ වෙලාව යන හින්න අදීශ ළඟ කිසියම් මුදලක් ඇත. එම මුළු මුදලෙන් එකක් එම මුළු මුදලෙන් එකක් රුපියල් 30 ගානේ පොත් 10ක් ගන්න පුළුවන්. හරි. පොතක් රුපියල් 5කින් අඩු වූට ගත හැකි පොත් ගණන කීයද කියලා අහන. අපි බලමු කවුද මේක කියන්නේ කියලා. හරි. अरे पान में क्या बलान पुते सर एक तीह दहाएं गुना कर नवा अरे सी आए अरे पौधा है गाना अपने तुंसी आपको ने इसके पास से क्या नवा पौधा का मिला पाहा की आडू करने वाई किया ला तो बटर तीह ना पाहा का दुगर हम विसी पाहाए तो कुटे तुंसी या बेदना विसी पाहें दोलाहाई हरी ये टा हरी ये टा हरी वेरी गुड उन्हें मांग आनी तय टा आई से रे आप पहेदी करना आदिश लांग किसी आम मुदला कहते हैं एम बुलु मुदलिन तीह गाने पोत दहाया गाने पुलु वालु बुदे तो कुटे तीह दहाएं गुना कला हमें රුපියල් 300ක් කෙනා. ඒ කියන්නේ දැන් ආදීශ ගාව රුපියල් 300ක් තමයි තිබිලා තියෙන්නේ. පොතක් රුපියල් 5කින් අඩු කරනවලු. දැන් ඉස්සෙල්ලා පොතක් රුපියල් 30යි නේ පුතේ. දැන් 5කින් අඩු කරනවා. එතකොට 30න් 5ක් ගියාම රුපියල් 25යි නේ. එහෙනම්
25න් අපි බෙදනවා 25ව කීයක් තියෙනවද කියලා බලනවා 3ට නෑ බිංදුවයි 3ක් ඉතුරුයි පුතේ 30ට 25ව එකක් 25යි 5ක් ඉතුරුයි 50ට 25ව දෙකයි 50 උත්තරේ වෙන්න ඕනේ පුතේ 12යි හරිද එතකොට පිළිතුර වෙන්න පුතේ 12 කියලා කියන්නේ පළවෙනි පිළිතුර පළවෙනි පිළිතුර තමයි මේක හරියන්නේ හරි පිටා හොඳයි ඊළඟට අපි බලමු 11 වෙනි ගානේ උත්තරය අපිට කවුද දෙන්නේ කියලා අපි දෙමු ඔබ බලන්න ඔනාශි නේ පුතේ හරි කියන්න බලන්න පුතේ සර් 888යි 88යි 80යි 8088යි එකතු කරන්න දීලා තියෙනවා. ඔව්. නිවැරදි ප්‍රකාශයනේ තෝරන්න කියලා දීලා තියෙන්නේ. ඔව් මේ කියවෙන එක දෙන්න ඕනි කිව්වා නම් හරි. තුන්වෙනි උත්තරේ එන්න ඕනි. තුන්වෙනි උත්තරේ. හරි. ඕකේ අහු කරලා බලන්නයි තියෙන්නේ වෙන මුකුත් කරන්න දෙයක් නැහැ මේකේ නේද? තුන්වෙනි උත්තරේ තමයි පුතේ හරියන්නේ. ඒක හරි. මම එකතු කරලා පෙන්නන්න. වෙරි ගුඩ්. තුන්වෙනි පිළිතුර තමයි මේකේ හරියන්නේ. right. ඊළඟට අන්නසි පෙර ප්‍රශ්න පුතේ අපේ සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා අපිට නේද? එතකොට අපෙන් ඉස්සෙල්ලත් ප්‍රශ්නයක් ඇහුවා කවුද මේ නෙතුමිනි කියන්නද කියලා හරි නෙතුමිට පුළුවන් ද මේකට උත්තරේ කියන්න පුතේ ඔව් සර් නෙතුමිනි උත්තරේ කියන්න කීයද කියලා මං කියන්නද හා කියන්න පැහැදිලි කරනවා අපි බලමු හරි ලේසි වැඩක් මේ අන්නසි ගෙඩි 4යි පේර ගෙඩි 2යි එහෙම තියෙන්නේ පේර ගෙඩි 2යි රුපියල් 184යි පේර ගෙඩි 4යි අන්නසි ගෙඩි 2යි ගත්තාම 176යි පුතේ පුතේ දැන් ඉතින් අපිට මේකේ එක එක විදියට හදන්න පුළුවන් හරි අපි බලමු දැන් ඔයාලා කිව්ව උත්තරේ හරි අපිට උත්තරේ පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්නකෝ බලන්න එන උත්තරේ හදන හැටි පැහැදිලි කරන්න. කියන්න බලන්න එහෙමනම් බලමු කාටද මේක පැහැදිලි කරන්න පුළුවන් කියලා. ඕ අනේ හරි රත ඉස්සුවේ නැතුණාම කවුද කියලා පෙවුන්නේ නැහැනේ මට. මම බැලි ඉස්සෙල්ලා අත උස්සපු නැති කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් අපි යාට අවස්ථාවක් දෙන්න බැලුවා. කාවින්දි ඉන්නවා. කාවින්දි හරි කාවින්දි පුළුවන් පුතේ හරි කාවින්දි කියන්නේ
හරි පුතේ ඔයාගේ මයික් එක මං හිතන්නේ ඔන් වෙන්න ඇති මා ඔන් කරන්න ආ දැන් ඔන් කරගන්න බලන්න හරි කියන්න පුළුවන්ද පුතේ වෙලාව යවා ගන්න නැතුව කිව්වොත් තමයි හොඳ तभी विना काट हरी दे मुफ़्त डाक सिग्नल प्रश्न है तीन आवाज़ गए पिते ये तो मैं सिग्नल प्रश्न है तीन आवाज़ दे आप इधर हैं नहीं ती प्रश्न है तीन आवाज़ दे ओ पिते उड़ा हैं नहीं ती प्रश्न है कावने पिते එනා අපි දෙමු බලන්න කවුද අපේ විෂ්මි කියන්නම් කියලා කියනවා නේද එනා විෂ්මිට අපි අවස්ථාව දීලා බලමු ඩකින්න හරි ඔන්නම විෂ්මිට අවස්ථාව දෙනවා පුතේ විෂ්මි කියන්න බලන්න उत्तरे अंक एक उत्तरे अंक एक हरि හොඳයි එහෙනම් අපි පොඩ්ඩක් පැහැදිලි කරමු නේද හරි කවුද ඉස්කිදර හරි පුතේ කියන්න සර් මට අමුතර ප්‍රශ්නයක් තියෙන්නේ ඔව් කියන්න සර් මම කියන්නද සර් හරි පුතේ මෙයා කිව්වා සර් සසීත් ළඟ පොඩ්ඩක් අනිත් අයගේ මයික් කොල්ල ගහින්න මට ඇහෙන්නේ නැති පොඩ්ඩක් ඉන්න. ඉසිදර ඔයාගේ මයික් එක ඔන් කරගන්නකෝ දැන්. හරි සර්. ආ දැන් කියන්න. සසීත් ළඟ ඇති පෑන් වලින් නමයක් හැර ඉතිරි ඒවා කළු පාටය. ඉතිරි ඒවා කළුවා හරි. හතක් කර ඉතිරි ඒවා රතු පාටය අටක් කර ඉතිරි ඒවා නිල් පාටය කර ඉතිරි ඒවා නිල් පාටය සසීත් ළඟ ඇති පෑන් ගණන වන්නේ උත්තර දීලා තියනවාද පුතේ හරි අපි මෙහෙම කරමු රයිට් හොඳයි එහෙනම් ඔන්න මම මේ ප්‍රශ්නේ පැත්තක ලියනවා අපේ කට්ටියට ඉස්සෙල්ලා උත්සාහයක් ගන්න මම මේ වැඩ ටික කරගෙන යන අතරේදී මේක අපි අන්තිමට කියමු මම මෙතන පැත්තක ලියනවා ලස්සනට පුතේ නැත්තම් හොයන්න බෑනේ මෙතන කියනවා පුතේ එයා කියන්නේ සසීත් ළඟ ඇති කිටි කියන්නේ පෑන් වලින් නමයක් හැර ඉතිරි ඒවා කළුළු ඊළඟට කියනවා හතක් හැර ඉතිරි ඒවා සතුළු ඊළඟට කියනවා පුතේ අටක් හැර ඉතිරි ඒවා නිල්ලු හරි එතකොට යආගාව තින පෑන් ගණන කීයද කියලා අහනවා. හරි හොඳ ප්‍රශ්නයක්. මොන මම මෙතනින් දාලා තිබ්බ ප්‍රශ්නේ අපි බලමු කාටද මේකේ උත්තරේ කියන්න පුළුවන් කියලා. අපි අවසානයේ කියමු පුතේ. බලමු අපේ යාළුවෙකුටම හදා ගන්න පුළුවන් වුණොත් මේක ඉතාම හොඳයි නේද?
මට විස්තර කරලා කියන්න ඕනේ නැත්නම් ඉතින් බෑනේ නේද කොහොමද කියලා ඉස්සෙල්ලාම අපේ ප්‍රශ්නේ අපි කරලා ඉමුකෝ පුතේ මෙතන අපිට කියනවා අන්නසි ගෙඩි 4යි පේර ගෙඩි 2යි ඊළඟට පේර ගෙඩි 4යි අන්නසි ගෙඩි 2යි දැන් පුතේ මම මෙහෙම කරන්න යන්නේ හරිද මේකේ මේ ගොඩවල් දෙකම අපි එකතු කළොත් පුතේ මේ ගොඩවල් දෙකම එකට එකහු කරොත් හරිද අන්නසි ගෙඩි මෙතන 4යි මෙතන 2යි අන්නසි ගෙඩි 6ක් වෙනවා එතකොට පේර ගෙඩි මෙතන 2යි මෙතන 4යි පේර ගෙඩිත් 6ක් වෙනවනේ පුතේ එහෙනම් මම ඔය දෙකම එකට එකහු කරනවා එතකොට මට එනවා අන්නසි ගෙඩි 6කයි පේර ගෙඩි 6කයි ගාන කීයද කියලා නම් එනවා හරිද දැන් අන්නසි ගෙඩි 6යි පේර ගෙඩි 6 එනවා දැන් මට ඕනේ අන්නසි ගෙඩියයි පේර ගෙඩියයි ඊට පස්සේ ඒක මම සමාන ගොඩවල් 6කට වෙන් කරන්න හදන්නේ ඔන්න බලන්න මං ගන්නවා මේ කියන විදිහ ඔය දෙක එකට එකහු කරනවා 12 වෙනි ගාන ගන්න ඔන්න මෙහෙම ලියලා ගන්න ඔය දෙක එකහු කරාම පුතේ අන්නසි ගෙඩි 6යි 6ක හා පේර ගෙඩි 4ට මිල 184යි 176යි මම එකතු කරනවා පුතේ එතකොට මේක එකතු කළාට පස්සේ 6යි 4යි 10යි 1ක් ඉතුරුයි 8යි 7යි 15යි 1යි 16යි 1ක් ඉතුරුයි 1යි 1යි 2යි 3 රුපියල් 360ක් වෙනවා දැන් පුතේ අන්නස් ගෙඩි 6යි පේර ගෙඩි 4යි තියෙන්නේ මම මේක සමාන ගොඩවල් 6කට වෙන් කරගත්තොත් අන්නස් ගෙඩි 4යි පේර ගෙඩි 6යි නේ පුතේ දෙකම 6 6 තියෙන්නේ එහෙමනේ දැන් ඔය එකව කළාම එන්නේ ඊළඟට මම මේක සමාන ගොඩවල් 6කට වෙන් කළා නම් හරි නේද මේ 6 6 නේ තියෙන්නේ අන්නස් ගෙඩියයි පේර ගෙඩියයි අන්නස් ගෙඩියයි පේර ගෙඩියයි අන්නස් ගෙඩියයි පේර ගෙඩියයි අන්නස් ගෙඩියයි පේර ගෙඩියයි කියලා මට පුළුවන් ගොඩවල් 6කට වෙන් කරන්න මේක ඒ සමානයිනේ. එතකොට එක ගොඩක ගාන හොයන්න පුළුවන් නේද? 360 6න් බෙදුවට පස්සේ. එහෙනම් මම ගන්නවා පුතේ. අන්නසි ගෙඩියක හා පේර ගෙඩියක මිල. පේර ගෙඩියක මිල වෙන්නේ පුතේ 360 6න් බෙදනවා. බෙදුවාම අපිට එනවා පුතේ රුපියල් 60ක් කියලා. ඒ කියන්නේ පළවෙනි පිළිතුර හරි. පළවෙනි පිළිතුර හරි. 13ත් ඔය ගාම කියන්න නේද? එතකොට කොහේ හරිද එක තැනකින් පටන් අර ගන්න පුළුවන් මේක හදන්න. පළවෙනි ගොඩේ කියනවා අන්නාසි ගෙඩි 4යි පේර 2යිනේ. පේර 2යි. එතකොට පේර ගෙඩියක් රුපියල් 60යි නුනේ පුතේ. එහෙනම් පේර ගෙඩි දෙකක් කියන්නේ 60වත් දෙකක් රුපියල් 120යි පුතේ. පේර ගෙඩි දෙකක් රුපියල් 120යි. එතකොට 184 120ක් අඩු කරනවා. 4යි 8න් දෙකක් ගියාම 6 රුපියල් 64. අන්නසි ගෙඩි ගණන් පොඩි අඩු ගාණක් තියෙන්නේ නේද පුතේ? පොඩි වරදක් කළා පුතේ මං පොඩි වරදක් කළා. අඩු ගාණක් තියෙන්නේ ඒක. 13. මේ අන්නසි ගෙඩි එකයි පේර ගෙඩි එකයි මෙලානේ ඇවිල්ලා තියෙන්නේ මං ඒක මේ ගණ්ඩ ගියේ නැහැ නේ ඒක වරද්දුවානේ මං. හරි? එතකොට අන්නසි ගෙඩි එකයි පේර ගෙඩි එකයි එකතුව තමයි රුපියල් 60 කියලා මට ආවේ. එහෙනම් දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ එහෙම නෙමෙයිනේ. අපේ ප්‍රශ්නේ තියෙන්නේ පේර ගෙඩියක මිල කීයද කියලා. හයිට්. හොඳයි. අපි බලමු කවුද මේකේ උත්තරේ කියන්න ලෑස්තිලා ඉන්නේ කියලා. අත ඉස්සුවොත් මට පේනවා. හරි පුතේ මට පේනවා කවුද මානවි.
අත උස්සලා තියෙනවා. මානවි ඔන් කරන්න පුළුවන් පුතේ. මයික් එක ඔන් කරන්න හරි. කියන්න බලන්න පුතේ. සර් මට ප්‍රශ්නේ දාන්න පුළුවන්ද සර්? පුළුවන් පුතේ. ඔන්න මම ප්‍රශ්නේ දානවා. හරි පුතේ. සර් අනාසි ගෙඩියේ පෙර ගෙඩියේ මිල 60යිනේ සර්. ඔව් පුතේ. එක දෙකෙන් බෙදුවාම එකක මිල එනවා. කියන්නකෝ. දෙකක මිල 30යි. ආ. හැබැයි ඉතින් අනාසි ගෙඩියයි පෙර ගෙඩියයි සමානද කියලා තමයි අපිට දීලා නැත්තේ පුතේ. එහෙම ප්‍රශ්නයක් නම් තියෙනවා. उत्तरे මට පොඩ්ඩක් ප්‍රශ්න දෙන්න බලන්න. හරි පුතේ. සර් පෙර ගෙඩියක මිල රුපියල් 28යි. 28යි. ආ ඒක ගත්ත හැටි කියන්න පුළුවන් ද අපිට? සර් ඒක මං උත්තර වලින් ගලපලා තමා ගත්තා. ආ උත්තර වලින් බලලා ගත්තා. ආ හරි. හරි හොඳයි. ඒ උත්සාහයත් හොඳයිනේ. අපි බලමු තව කාට හරි කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා. උතේ කවුද අපේ අසල්යට කියන්න පුළුවන්ද? ඔව් මයික් එක ඕෆ්. ආ දැන් හරි ඔන් කරගන්න. සෑ එක චුට්ටක් හදන්න මාරුයි. ඔව් ඒක තමයි. ඒ පොඩි ගැටලුවක් තියනවා නේද පුතේ? ආ අපි බලමු තව කාටද කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා බලමු ඉස්සෙල්ලා නේ. अरे आलू प्रश्न बलान සර් අපිට ආසි ගෙඩියකයි පෙර ගෙඩියකයි 60ක් ආවනේ. ඔව්. පෙඩි දෙකයි අන්නා ගෙඩි 4යි රුපියල් 80යිනේ. ඔව්. අපි ආසි ගෙඩියයි පෙර ගෙඩියයි 60 නිසා එකකින් තම පෙර ගෙඩි දෙකකයි අන්නාසි ගෙඩි 4කයි එනවා. ඔව්. ඊට පස්සේ 184 න් ඒ ගාන අඩු කරාම අපිට අන්නාසි ගෙඩි දෙකක එනවා. හරි. ඊට පස්සේ එහා පැත්තට ඒ අන්නාසි ගෙඩි දෙකේ මිල දානවා. හරි. ඊට පස්සේ එතනට පෙර ගෙඩි හතරක් තියනවානේ. හරි. එතකොට 166 න් අර අන්නාසි ගෙඩි දෙකේ මිල අඩු කරාම අපිට පෙර ගෙඩි හතරක මිල එනවා. හරි. ඊට පස්සේ හතරෙන් බෙදනවා. හරි. කීයක් ආවද පුතේ? අපිට පෙර ගෙඩියක මිල එනවා. හරි, very good. very good. හරි. ඉතාම හොඳයි. හරි, හොඳට හිතුවා. ඔන්න මම එහෙනම් මම ඒක පැහැදිලි කරනවා පුතේ අනිත් අයට. ආ මේක මකන්න නේ නැත්තම් මට ඉගෙන හැනේ ලියා ගන්න. ඒක පොඩ්ඩක් හිතන්න ඕනේ එක. ආ දැන් මෙහෙම එකක් තියෙ මේ තියෙන එක ලියා ගන්න බෑ පුතේ. අන්නාසි ගෙඩි 4යි බලන්නකො වැඩේ පේර ගෙඩි 2යි අනිත් එක මෙහෙල ලියා ගන්නම් මම පේර 4යි අන්නාසි 2යි හයි දැන් අපි දන්නවා පුතේ ඊට අමතරව පේර ගෙඩි 1යි අන්නාසි ගෙඩි 1යි රුපියල් 60ක් කියලා අපි දන්නවා දන්නවනේ එතකොට මම මේක මෙහෙම කරනවා දැන් අපේ යාළුවා කිව් විදියට හදන්න මෙතන මෙහෙම නම් පුතේ පේර ගෙඩි දෙකකුයි
අන්නාසි ගෙඩි දෙකකුයි ගත්තොත් එකයි එකයි ගත්තොත් නේ 60 වෙන්නේ පුතේ එහෙනම් 60 ඒවා දෙකක් රුපියල් 120ක් වෙන්න ඕනේ නේ පේර ගෙඩි දෙකයි අන්නාසි ගෙඩි දෙකයි ගත්තොත් 120ක් වෙන්න ඕනේ නේ එහෙනම් මම මේක මෙහෙම ගත්තොත් හරි නේද මේ අන්නාසි ගෙඩි 4 මම මෙහෙම ලියාගත්තොත් දෙකයි දෙක අන්නාසි ගෙඩි 4ක් තියෙනවා පුතේ තේර ගෙඩි දෙකයි අන්නාසි ගෙඩි දෙකයි ගත්තොත් රුපියල් 120යි ඊට පස්සේ ඔන්න මම පාඩ පාඩේ ලියන මේ කට්ටිය ඔක්කොගෙම එකතුව අපිට දෙනවා රුපියල් 184යි කියලා එහෙනම් මම කරන්නේ 184ෙන් 120 අඩු කරනවා අඩු කළාම 4යි අටෙන් දෙකක් ගියාම 6 රුපියල් 64ක් කියලා එනවා. ඉතින් මේ රුපියල් 64 එන්නේ පුතේ මෙන්න මේ අන්නාසි ගෙඩි දෙකේ මිල. ආ එකක හොයන්න දෙයක් නැහැ. මේ අන්නාසි ගෙඩි දෙකක් මෙතන තියෙනවානේ. එතන මේක රුපියල් 64. ඩක් ගන්න ඕනේ වැඩක් ඒක නේද? මේ සම්පූර්ණ එකේ උත්තරේ අපි දන්න. ඒකේ අගේ රුපියල් 176යි කියලා අපිට දීලා තියෙනවා. එහෙනම් ඔයා කිව්වා වගේ පුතේ අපි මේ දෙක අඩු කරමු 176න් 64ක් අඩු කරමු 6න් 4ක් ගියාම 2යි 7න් 6ක් ගියාම 1යි එතකොට මෙතන 1යි මේ තියෙන්නේ පුතේ පේර ගෙඩි 4 මිල එතකොට පේර ගෙඩි එකකනේ අහන්නේ අපේ යාළුවා හරියටම හිතලා කිව්වා ඉතාලම හොඳයි. ඒක ආයිසරයක් මම පැහැදිලි කළොත් අපිට පේර 1යි අන්නාසි 1යි නෙදිලා තියෙන්නේ. තව විදි අහුවේ පුතේ. හරිද? දැන් මෙයා කිව්ව විදිහටමයි මං හැදුවේ. නැත්තම් මේ මෙතනින් යන්නේ නැතුව මෙතනටම දාන්න තිබ්බ කෙලින්ම. එතකොට පේර 2යි අන්නාසි 2යි 120යි. ඒ 120 මෙතනටම දැම්මම මං හිතන්නේ හිතතරලා ලේසියෙන් උත්තරේ ගන්න තිබ්බා. ඇයි පුතේ මෙතන පේර දෙකකුයි අන්නස් දෙකකුයි යනවාම තව පේර දෙකයි ඉතුරු වෙන්නේ. එතකොට 176න් 120ක් අඩු කළාම පුතේ 56ක් කියලා එනවා. ආ ඒක දෙකෙන් බෙදුවා නම් 28 එනවා. හරි මෙච්චර දුර යන්නේ නැතුව හොයන්නත් තිබ්බා. හරි මම ඔන්න ඔයාලා යාළුවා කිව්ව විදිය ඉතාල හොඳට හිතලා තිබ්බින්න මම ඒ විදිහටම කිව්වා. නැත්තම් අපිට මෙතනින් යන්න තිබ්බා පුතේ. හරි මේ 120 මෙතනින් අයින් කරගන්න තිබ්බා. අන්නසි දෙකයි පේර දෙකයි කියලා අයින් කළා නම් මෙතන පේර ගෙඩි දෙකක් තියෙනවා. ඒක යන්නේ හොයා ගන්න තිබ්බා. හරි, ඒ ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතාලම හොඳයි. එතකොට පුතේ මම දැන් කොහෙන්ද ඉඳ ටිකක් ගන්නෙ? මේ හරි ඉන්නම් කොහොමද? ඊළඟ ප්‍රශ්නය. මට කියනවා විශ්මිත විශ්මි ඉල්ලනවා. හදන විදි ආයසරයක් තව විදියක් කියන්නල්ලු රයිට් අපි එයාටත් අපි අවස්ථාව දෙමු පුතේ දෙන්න හරි ඉස්මි කියන්න බලන්න ඔයත් එහෙනම් පුතේ හරි ඊළඟ ප්‍රශ්නෙට හරි හරි ඊළඟට තමයි පුතේ මේකනේ හරි කියන්න පුතේ චොනාදි ඉන්නවා ආ චොනාදිගේ මල්ලිට ඉන්නවලුනේ සහෝදරය දෙන්නේ සහෝදරියෝ එක්කෙනෙක් ඉන්නලු ඒ සහෝදරියෝ එක්කෙනා තමයි චොනාදි. එතකොට මෙතන චොනාදිට සහෝදරියෝ කී දෙනෙක් සිටීද කියලානේ එයාගේ මල්ලිට ඉන්න සහෝදරය දෙන්නයි එයාගේ මල්ලී එක්කලා චොනාදිට ඉන්නව සහෝදරයෝ 3 දෙනෙක්. උත්තරේ 3. හරි. හරි. ඉතා හොඳයි. හරි. චොනාදි ගැහණු ළමෙක්ලු එයාගේ මල්ලිට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවලු. හරි. හරි මං ඔයා හරි පුතේ. ඔන්න මම මෙතන වෙරි ගුඩ් ඈ. මං ඒක පැහැදිලි කරනවා මෙතන.
इलांगटे मेन्ने आगे मल्ली ඊට පස්සේ මල්ලිට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා අන්න චූටි පොඩි මල්ලි බෑ ඊට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා එක් සහෝදරියක් ඉන්නවා ඊට මල්ලි කියන යාට සහෝදරියක් ඉන්නවා ඒ කියන්නේ චොනාදි සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා ඔන්න මල්ලි කියන විදිය එහෙනම් චොනාදිට සිටින සහෝදරයින් ගාන කී දහනවා ඊට චොනාදි ගත්තොත් ඊට චොනාදිට මෙයා ඉන්නවා මෙයා ඉන්නවා මෙයා ඉන්නවා ඒ කියන්නේ तुम देने क्यों ना इतो बट मैं क्यों बोलते दा हाथर वेनी के पीली तुरे वेन्ने क्यों ना तुम वेनी के तमाई तुम ना ये लती अनिते के गाना मोलट नाम आई दिने उगला निकाम हितान ने मंदुन निकाम पहात देही के लिए रूपे देख पुपारी दी तित्ती ने दिगे कैपू इटे लेबे ने मुहूनते हैडे या वान्ने हाँ අවස්ථාව දෙනවා කියන්න බලන්න 1ද 2ද 3ද කියලා පුතේ ඔන්න මයික් ඔන් කරලා උත්තරය 3 උත්තරය 3 පුතේ ඇයි පුතේ උත්තරය 3 අන්න හරි මොකද හේතුව මේක දැන් දෙහි ගෙඩියක් මේ කපන්නේ පුතේ දෙහි ගෙඩියක් තියෙනවා කපලා බලන්න දෙහි ගෙඩියක් අරගෙන මේ වගේ කෑල්ලක් කපලා බලන්න දෙහි පෙත්තන්නේ නේ මේක කපලා මේ කැපිච්ච පැත්ත බැලුවොත් ඔන්න ඔහොම එකක් නේද එහෙම නේද වෙන්නේ එතකොට ඒකේ උත්තරේ වෙන්නේ පුතේ 3 දෙහි ගෙඩියක් අරන් අදම කපලා බලන්න පන්තියෙන් පස්සේ නේද මෙහෙම මෙහෙම එකක් කපලා බලන්න කැපිලා තියෙන අර තියෙන පැත්ත කොහොමද කියලා මෙහෙම එකක් නෙවෙයි එතකොට උත්තරේ වෙන්නේ 3 පහළේ උත්තරේ වෙන්නේ 3 ළමයි 3 දෙනෙක් බලමු අපි ඊළඟ ආනේ ගොඩක් වෙනස් ප්‍රශ්න ටිකක් තියෙනවා චුට්ට වෙලා යන අද ඔන්ලයින් ටෙස්ට් එකක් මම ලෑස්ති කරලා තියෙනවා පන්තියෙන් පස්සේ දාන්නම් ඈ ළමයි 3 දෙනෙක් පිළිවෙලින් විනාඩි 4 6 10කට වරක් අප්පුඩි ගහන තිදෙනාම උදේ 6ට එකවර අප්පුඩි ගැසුවේ නම් නැවත එකවර අප්පුඩි ගැසන වේලාව වෙන්නේ කීයද කියලා අහනවා. ආ රයිට්. එතකොට අපි බලමු 16 වෙනි එකට උත්තරය කවුද අපේ කියන්නේ කියලා. ඕ බලන්න. අපේ දසුන්. දසුන්. කියෙන් බලන්න පුතේ දසුන්. ළමයින් 3 දෙනෙක් නේ සිටින්නේ. ඔව් පුතේ. පළවෙනි විනාඩි 4ක් දාගන්න. පළවෙනි ළමයට 4 දාගන්නවා. පුතේ. දෙවෙනි ළමයට 6 දාගන්නවා. හරි පුතේ. තුන්වෙනි ළමයට 10 දාගන්නවා. හරි. ඊට පස්සේ එතනින් වැඩිම සංඛ්‍යාව 10 නේ. ඈ. එන්නේ මේ 10 10 ඉස්සරහ ලියන් යනවා. හරි. 10 දවසෙම 20 නේ. ඔව්. ඉස්සරම් 10 4යි 6යි 10ෙන් බෙදෙනවද කියලා බලනවා. ඔව් හරි. නෑ. ඊට පස්සේ 20 බලනවා 4ෙන් බෙදෙනවද කියලා බෙදෙනවා. ඔව්. හරි බෙදෙනවද කියලා බලනවා. 6ෙන් බෙදෙන්නේ නෑ. නෑ. ඊට පස්සේ 30 බලනවා. 30 6ෙන් බෙදෙනවා 4ෙන් බෙදෙන්නේ නෑ පිටේ. හරි. 4ෙන් බෙදෙන්නේ. ආ ඊට පස්සේ 40 බලනවා. අතලිය 4ෙන් බෙදෙනවා 6ෙන් බෙදෙන්නේ නැහැ. හරි වා හරි. ඊළඟට 50 බලනවා නේද පුතේ? ඔව්. 50 හරියන්නේ නැහැ. ඊළඟට 60 බලනවා. එතකොට වා කියන්න ඔබ ඒක. ඔව්. ඊට පස්සේ 60 බෙදෙනවා. 60 බෙදෙනවා. හරියට හරි 60 බෙදෙනවා. ඊට පස්සේ ඒ පෙරවරු 6ෙන්නේ ගහන්නේ. ඔව්. ඒ 60 කියන්නේ පැය එකක්. පැය එකක් හරි. පැය එකක් එකතු කරනවා ඒකට. හරි ඩා. එතන උත්තරේ එන්න ඕනේ පුතේ. 7යි කියලා නේ. හරි. Very good. Very good. Very good. හරි. ඒක තමයි උත්තරේ. ඔන්න මං පැහැදිලි කරනවා අපේ යාළුවා කිව්ව විදිහට. මේ මේකේ උත්තරෙත් හොයලා බලන්න ඕනේ.
දැන් මෙහෙමනේ ඔයාලා කියන එක හරි ළමයි 3 දෙනෙක් ඉන්නවා 16 අපි ගමුකෝ A B C කියලා ළමයි 3 දෙනා ඉන්නවා දැන් මෙයා විනාඩි 4න් 4ට අපුඩි ගන්නවා මෙයා 6න් 6ට මෙයා 10න් 10ට එතන යාළුවා අපේ කිව්ව විදිය හරි පුතේ මුලින්ම බලන්න ඕනි මේ 10 කියන සංඛ්‍යාව මේ දෙන්නගෙම බෙදෙනවද කියලා 10 6න් බෙදෙන්නේ නැහැ 4න් බෙදෙන්නේ නැහැ බෙදෙනවා නම් එතනින් ඉස්සරහට යන්න දෙයක් නැහැ වැඩේ හරි එතනින්ම නවත්තනවා දැන් මේ එහෙම ලොකුම ඉලක්කම 10න් තියෙන්නේ එතකොට මෙයා යන්නේ විනාඩි 10න් විනාඩි 20න් විනාඩි 30න් ඔහොමනේ යන්නේ එතන ලොකු එක්කෙනා තමයි ඉස්සරහට ලියාගෙන යන්නේ දැන් පොදු අවස්ථාවනේ ඕනේ ලියන ගමන් අපි බලනවා මේ ලියන ඉලක්කම මේ දෙන්නගෙම බෙදෙනවද කියලා 20 ගත්තොත් 4න් බෙදෙනවා 6න් බෙදෙන්නේ නැහැ එන යා හරියන්නේ 30 ගත්තොත් 4න් බෙදෙන්නේ 6න් නම් බෙදෙනවා වැඩේ හරියන්නේ 40 ගත්තොත් 4න් බෙදෙනවා හැබැයි 6න් බෙදෙන්නේ අතට 50 ගත්තොත් 4න් බෙදෙන්නේ නැහැ 6න් බෙදෙන්නේ නැහැ 60 ගත්තොත් අන්න හරි පුතේ 64 නුත් බෙදෙනවා 6 නුත් බෙදෙනවා බෙදලා බලන්නකො එහෙනම් හරි ඒ කියන්නේ මේ 60 කියන එක මේ ඔක්කොටම අයිති වෙනවා. ඒ කියන්නේ මේකේ 60 කියන්නේ එතන 4න් ලියාගෙන ගියත් 60ක් වෙනවා කොහේ හරි තැනක. 6න් ඒවා ලියාගෙන ගියත් 60ක් වෙනවා. එන 60 තමයි හරියන්නේ. ඒ කියන්නේ මිනිත්තු 60කට වරක්. මිනිත්තු 60ක් කියලා කියන්නේ පුතේ පැය එකක්. මිනිත්තු 60කට එහෙම නැත්නම් පැය එකකට වරක් තමයි ආයිසරයක් තුන් දෙනාම අපුඩි ගහන්නේ. එතකොට දැන් මේගොල්ලෝ මුලින්ම අපුඩි 3 දිනාම ගිහුවේ 6ට නුනේ. ඒකට පැය එකක් එක්කව කරනවා පුතේ. එක්කව කරාම පැය එකට සැරයන් 7. උත්තරේ වෙන්නේ 7. ඒ කියන්නේ දෙවෙනි පිළිතුර තමයි හරියන්නේ. දෙවෙනි පිළිතුර තමයි හරියන්නේ පුතේ මේකේ. හරි? එතකොට ඉතින් මෙයා පැයෙන් පැය යන්නේ 7ට 8ට 9ට එහෙම තුන් දිනාම එකට අපුඩි ගහනවා පුතේ. රයිට්. වල හොඳයි. වෙරි ගුඩ්. එහෙනම් අපි බලමු කවීෂා ගිම්හානේ නේ. හරි. කවීෂා ගිම්හානේ ඔයාට පුළුවන් ද පුතේ අනිත් එක කියන්න? ඊළඟේ උත්තරේ C කොටස සුදුවන අතර D කොටස කහ පාටය. අන්න හරි ඒක නම් හරි ලේසි නේ පුතේ දැන් මේකේ අපි බැලුවොත් අපිට කියන්නේ මේ මේ පැත්ත මේ හරි සුදුයිලුනේ එතකොට C කියන එක තනිකර සුදුයි එතකොට D කියන එක මේ 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 කොටුව ඇතුළ කහ පාටනේ ඒගොල්ලෝ ගහලා තියෙන්නේ එහෙනම් D කොටස කහ පාට වෙන මුකුත් කරන්න දෙයක් නැහැ 17 3 වෙනි එක තමයි පුතේ හරියන්නේ 17 පිළිතුර වෙන්නේ अवसान දැන් මේක ඉරිදාවක් එන්නේ දවස් 7න් 7ටනේ. එතන මේකට 7 7 එකහුව කරයි යනවා. 1ට 7 8යි. මේකට 7ක් එකහුව ගලේමා. 8ට 7ක් එකහුව ගලහම 15යි. 15ට 7ක් එකහුව ගලහම 22යි. 22ට 7ක් එකහුව ගලහම 29යි. 29ට 7ක් එකහුව ගලොත් හරියන්නේ නැහැ නේ පුතේ. 29ට 7ක් එකතු ගලහම යනවා නේ. 30 පැනලා. එතකොට ඒක මාසෙ දවසක් නෙමෙයි නේද? එතකොට මේකේ උත්තරේ වෙන්න ඕනි පුතේ 29. 18 වෙනි එකේ 29 කියන උත්තරේ තමයි හරියන්නේ. ඒ කියන්නේ පළවෙනි පිළිතුර. පිළිතුර 1. ඊළඟට 19 බලමු අපි 19. ඔන්න ඉස්සරම අපි පන්තිය පටන් ගත්ත කාලේ වල චුට්ටක් අමාරු ප්‍රශ්න ටිකක් කරා මම ඔයාලට දැනගන්නත් එක්ක. එතකොට අපි බලමු 19 බලමු කවුද ඒක අපි දෙමු කො අසල්ලයට එහෙනම් කියන්න බලන්න පුතේ
ඒකයි හතර කියන්නේ හරයනේ ඒක කියන්නේ ලවෙන් ඕ ඒක පඩි 40ක් තියෙනවනේ 40 හරයෙන් බෙදනවා ඒ කියන්නේ හතරෙන් එතකොට 10යි 40 ටික අඩු කරන එතකොට අපිට 30 වෙනවා අපිට මිනිත්තු ගාන හොයන්න නම් 40 පඩි 40 මිනිත්තු දෙකෙන් වැඩි කරනවා එතකොට 80යි මිනිත්තු 80යි මිනිත්තු 80යි හරි අප බලමු කොහොමද කියලා නේද අපි තව එක්කෙනෙකුට අවස්ථාව දෙන්න පුළුවන් ඉක්මනට මේක නම් අයි පුතේ අසල්ලි වයිපේක පෙන්නවා තව කවුද අපේ අයි ඉනුර නේ පුතේ ආ කියන් බල ඕ හතරෙන් එකක් දෙකක් යනවා මිස ඕ පුතේ එතකොට හතරෙන් දෙකට මිනිත්තු 4ක් යනවා ඕ හතරෙන් දෙකට මිනිත්තු 6ක් යනවා ඕ හතරෙන් හතරද ලඟින්ම ඉන්න මිනිත්තු 8ක් යනවා ඕ උත්තරේ මිනිත්තු 8යි නේ ඕ හරි ඔන උත්තර දෙකක් කියුණා අපේ යාළුවන්ගෙන් මම හිතන්නේත් තව ප්‍රශ්නයක් අහන අපිට තව සැරයක් කියන්න අවස්ථාවක් දෙන්නලු සවිත්මට හරි සවිත්මට කියන්න පුළුවන් හා කියන්න බලන්න महल संकीर्ण पलम महल उड़मल पड़ी हतलना विना दहाट विना हाथली हट विना එතකොට මිනිත්තු ඔක්කොම යනවා 2යි 4යි 6යි 8යි. ඒ කියන්නේ මිනිත්තු 8යි. එහෙම නැත්නම් පුතේ විනාඩි 8ක් යනවා. ඒ කියන්නේ පළවෙනි පිළිතුර තමයි හරියන්නේ. හරිද? පළවෙනි පිළිතුර තමයි හරියන්නේ. හරි හොඳයි. එහෙම තමයි ඒකේ අඩුපාඩු වෙන්න පුළුවන්. මුත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ පුතේ අපි බලමු ඊළඟ එකට උත්තරය කියන්න බලන්න අපේ සනුදි සනුදි නිතුයි දෙන්නම යන්න සනුදි ඉස්සෙල්ලා කියන්නකො ඔන්න ප්‍රශ්න පුතේ පුළුවන් නම් කියන්න සනුදි හරි නිතුම් හරි යාළුවගේ ප්‍රශ්නෙට පුතේ අසල්ලේ අපි අන්තිම උත්තරේ දෙමු මේ දෙකෙන් පස්සේ ලෑස්තිලා ඉන්න හරි හොඳයි ඔයානේ මේක ඉක්මනට කිව්වොත් හරි නැත්නම් වෙලාව අපේ අපරාධ හරි කියන්න ආ හරි हरी
හරි. 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 හරියට හරි පුතේ අපිට පොඩ්ඩක් හිමීට ඇහුනේ උනාලා මට නම් ඇහුණා ඒක. ඉතා හොඳයි. ඒ දෙකත් කියලෙමුකෝ. එතකොට මෙතන පුතේ මෙහෙමනේ කියන්නේ අ 8න් දෙකක් අපි අඩු කරනවා. අඩු කළාම එනවා 6ක්. ඊළඟට ඒ එන 6 තව පාරක් ඒ එන උත්තරෙම වැඩි කරනවා. එතකොට 6 වරක් 6 36. ඊළඟට මෙතන 5න් 3ක් අඩු කරනවා පුතේ දෙකයිනේ. දෙකනේ ආවේ. ඒන උත්තරේ ආය යාගෙන්ම වැඩි කරනවා. එතකොට දෙවරක් දෙක හතරයි. එතන මෙතන 10න් 6ක් අඩු කරනවා. හතරයිනේ. එහෙනම් හතර හතරෙන්ම ගුණ කරනවා 16. එහෙනම් ඔය විදියට ගියොත් 20න් 17ක් අඩු කරනවා 3යි පුතේ. 3 3න් ගුණ කළාම උත්තරේ එනවා 9යි කියලා. හරි. ඉතාම හොඳ. ඊළඟට අනිත් එක මම වෙන පාඩක ඉල්ල යනවා. මෙතන පුතේ. එයා කියන්නේ මෙහෙම. මේ දෙන්න ಗುಣ කරනවා 15යි. ඊට පස්සේ 15ට දෙකක් එකතු කරනවා පුතේ. එතකොට 17යි. ඊළඟට 4 වරක් 2 8යි. 8ට දෙකක් එකතු කරනවා ඔයින් රටවන්නේ 10යි. 5 වරක් 2 10යි. 10ට දෙකක් එකතු කළාම 12යි. එහෙනම් තුන් වරක් 8 24යි පුතේ 24ට දෙකක් එකතු කළාම උත්තරේ එන්න ඕනේ 26ක් කියලා 26ක් එතකොට ඒක උත්තරේ ඉඳලාම මෙතන මම අයින් කරන්නම් 20 වෙනි එකේ පළවෙනි එකට එන්න ඕනේ 9 දෙවෙනි එකට එන්න ඕනේ 26 දැන් අපේ යාළුවාගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා කියලා කිව්වා අපේ අසල්යා අපි යාට අවස්ථාවක් දෙමු. ඔබ බලන්න ඉස්සෙල්ලා අසල්යකෝ කියන. හරි. හරි පුතේ අසල්ය. යාළුවගේ එකට උත්තරයක් දෙන්න පුළුවන් නම් දෙමු. නමයක් හැර ඉතිරි ඒවා කලුනේ. ඊට පස්සේ හතක් හැර ඉතිරි ඒවා රතුනේ. ඊට පස්සේ අටක් හරි ඉතිරි ඒවා නිල් අපි මුලින්ම 9යි 8යි එකතු කරනවා එතකොට 17යි 17ට අර 7ත් එකතු කරනවා 24යි පාටවක් 3ක් තියෙනවනේ 3ට එකක් අඩුයි 2 ඊට පස්සේ 24 දෙකෙන් බෙදනවා 12යි පිළිතුර 12යි පිළිතුර 12යි හරි අපි බලමු එහෙනම් හොඳයි තව කවුරු හරි කියනවද පුතේ? යා කිව්වේ කාරේ තව කවුරු හරි කියනවද විස්තර කරනවද? තව ආයිශරයක් අත ඉස්සුවේ අපේ සනුදි අත උස්සලා තියෙනවා. ඊළඟට ඉනුර හදලා පෙන්වලා තියෙනවා. ඔයාලා ඉනුර වාගේක මොහොමින මම පෙන්වන්න ඉස්සලා කට්ටියට. ඔක්කොම එකතු කළා 27යි කියලා පෙන්වනවා පුතේ. ඉනුර ඔයාට පුළුවන් ද ඊට පස්සේ හරි ඊළඟට ඔබ බලන්න මේක එක පාඩට එන්නේ නෑනේ. ඉනුර පැහැදිලි කරන්න පුළුවන්ද පුතේ? සනුදි කියන්න පුළුවන්ද පුතේ? ආ උත්තරේ කිව්වා කියන එක ඇහෙන්නේ නැහැ සනුදි අපිට. මයිද සිග්නල්. සිග්නල් ප්‍රශ්නයක් කියන්නේ නේ සර් මම කියන්නද නෙතුළු කියනවා ඉස්සල්ලාම හරි නේ සර් ඉස්සල්ලාම කරන්නේ මේ එතකොට තියෙන්නේ අරකේ 10යි 8යි ඊට පස්සේ සර් මොකද්ද කියන්නේ 7ද ඉතින් මම ඔයාලට පෙන්නනම් බෝඩ් එක හා සර් හරි හරි පුතේ කියන්න ඊයේ නදීට දෙකයි 8යි 7යි එකතු කරාම 10 10 19 21 22 23යි නේ ඔව් 23යි සර් ඒ ටිකම එකතු කරාම
ඊට පස්සේ මේ පාට වර්ග 3ක් තියෙනවා. ආ. ඒ 20 ආපු 23. ඔබතේ මේ අර 3න් එකක් අඩු කරන්න ඕනිස. ආ. 3න් එකක් අඩු කරන්න ඕනේ. හරි. ඊට පස්සේ 2යි නිස. ආ. ඊට පස්සේ අර මේ 23 දෙකෙන් බෙදනවා. හරි කියලා. දෙකට දෙකේව එකයි, දෙවරක් එක දෙකයි, එකක් කරලා බිඳුවයි. ඔව්. තුන ඇදලා ගන්නවා. ඊට පස්සේ දෙවරත් එකයි එකක් ඉතුරු වෙනවා. එතකොට 11යි. හරි. 11යි සර්. 11යි කියලා උත්තරයක් එනවා නේ? හරි පුතේ. ඔව්. ආ අපි බලමු එහෙනම් අනිත් අයගෙන උතහලා අපේ කවුද පියනදී සහ ඔන්න පියනදී වා කියන්නේ ඉස්සෙල්ලා. ඉතින් සවිත්මට ආයි දෙන්න. 9යි 7යි 8යි 3ම එකතු කරාම 24යි. ಜಾති 3ක් තියෙනානේ. ඒ ಜಾති 3ෙන් එක ಜಾතියක් අඩු කරාම 2යි. ඒ 24 දෙකෙන් බෙදනවා 12යි. පිළිතුර 12යි. ಜಾති 3ක් තියෙනවා. එකක් අඩු කළාම දෙකයි රයිට් 12යි උත්තරේ වා කියන්නේ හරි සවිත්මා කියන බලන්න සර් ඒකේ මේ තියෙන වර්ග තියෙන ඒ 3 එකතු කරනවා ඒ 3ම එකතු කරපුවාම 24යි එතකොට ඒකේ තියෙන ಜಾති වලින් එකක් මොකක් හරි එකක් අඩු කරනවා එතකොට එකක් අඩු කරපුවාම එතකොට 2යි එන්නේ ඊට පස්සේ අර ආපු 24 දෙකෙන් බෙදනවා 24 දෙකෙන් බෙදහම 12යි 12 තමයි එන්නේ නේ පුතේ හරි හරි ඔයාලා හරි ඒකද ඒක තමයි ලේසිම විදිය මේ 3 දෙනා අපි එකතු කරනවා පුතේ එකතු කරාම ඔයාලා කිව්ව විදියට 15යි 24ක් වෙනවා 24ක් වෙනවා ඔක්කොම මේ කියන විදියට ඒ වුණාට දැන් 24ක් තියෙන පෑන් වර්ග 3යි නේ තියෙන්නේ එහෙනම් පෑන් වර්ග 3න් අපි එකක් අයින් කරනවා අපි දැන් හතරක් තිබ්බත් එකක් අයින් කරන්නේ එකක් අයින් කරනවා ඒතර දෙකක් ඉතුරු වෙනවා 24 දෙකෙන් බෙදලා 12 එතකොට ඔයාලා පෑන් 12ක් අරගෙන හදලා බලන්න මේ උත්තරය හරියනවා පුතේ හරි පුතේ එතකොට හරි ලොකු විස්තරයක් වෙනම ඕනනම් මම ඔයාලට ඊළඟ දවසේ කියන්නම් කොහොමද වෙන්නේ කියලා වෙලාව ගිහිල්ලා තින්න ඉක්මනට කිව්වේ පුතේ ඔයාලට මම එව්වා දැන් ආවනේ ගෲප් එක ලින්ක් එක. එතකොට මේ මට මේ කවුද ඉනුර පොඩක් ඉනුරේ. රයිට්. මෙයක් මේ වෙන විදිහ අපිට හදලා පෙන්නනවා කොහොමද වෙන්නේ කියලා. රයිට්. මං කාල වේලාව ගිහිල්ලා තියෙන හින්දා පුතේ දැන් ඔයාලට අමාරුනේ ඉන්න. ඒ නිසා මම ඉක්මනට ආයිසරයක් හදලා පෙන්නන්න විස්තර ඕනනම් ඊළඟ දවසේ මට මැසේජ් එකක් දාලා තියන්න මම දැන් එවපු එකේ ගිහිනා ඔයාලට පුළුවන් කරන්න පුතේ ඔයාලගේ ඔන්ලයින් ටෙස්ට් එක දැන් කරනවා නම් දැන්ම කරන්න ප්‍රශ්න 10යි තියෙන්නේ එතකොට මම ගෲප් වලට දාන්න ඊළඟ දවසේ නම් අපි ඉතුරු ටික කරමු එහෙනම් හැමෝටම පුතේ ආයිබෝවන් I bow and serve.